මෙතන යුගයේදී හුඟක් ජනප්‍රිය වුණු මේ ශාකය අපේ රටේ නොවුනත් ලෝකේ ගොඩක් රටවල් වල මහ පරිමාණ වගාවක් මුල් කාලේදී සිල්ක් නූල් නිපදවන සේද දලඹුවන් බෝ කරන්න මේ ශාකය යොදා ගත්තත් අද වෙනකොට ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා අපි මේ කතා කරන්නේ මල්බෙරි ශාකය ගැන මොරේසිස් ශාක පවුලට අයත් මල්බෙරි සුදු රතු සහ කළු මල්බෙරි කියන ප්‍රධාන ප්‍රභේද තුනකින් ලෝකේ පුරාම දැක ගන්න පුළුවන් සුදු මල්බෙරි ගොඩාක් ජනප්‍රිය වුණේ චීනයේදී ලෝකේ හොඳම සිල්ක් නූල් නිපදවන සේද දලඹුව වගා කරන්නේ සුදු මල්බෙරි ශාකවල අවුරුදු 200ක් 300ක් තරම් දීර්ඝ ආයුෂක් තියෙන මල්බෙරි ගහේ ඇතිකරන මේ සේද දලඹුව මාස 10ක් වගේ කෙටි කාලයකදී තමන්ගේ ස්කන්ධය 10 ගුණයකින් වැඩි කරගන්නවා සිට අගෝස්තු දක්වා කාලවල ලා කොළපැහැයේ ඉඳන් අඳුරු රතු වර්ණයේ දක්වා වර්ණ විකාශනයක් සහිත මේ පළතුර දකුණු යුරෝපයේ මැද පෙරදිග රටවලත් ගොඩක් ජනප්‍රියයි සෙන්ටිමීටර 2ක් 3ක් අතර වෙන මේ පළතුර හරියට පුංචි මිදි පොකුරක් වගේ ජෑම් කෝඩිය ටොපි වගේම වයින් හදන්න මල්බෙරි පළතුර වලින් පුළුවන් තව දෙයක් කාත්තවන්ගේ රූපලාවන්‍ය නිෂ්පාදනත් බොහෝමයක් සඳහා මල්බෙරි භාවිතා වෙනවා මල්බෙරි පත්‍රවලින් ලබා ගන්න ඖෂධ බොහෝමයක් තියෙනවා මේට අවුරුදු 800කට කලින් ලියවුණු ෂෙන්නොසේ කියන චීන වෛද්‍ය ග්‍රන්ථය ඒට හොඳම නිදසුනක් අදත් මල්බෙරි පත්‍රවලින් කුඩු කරලා හදන පවුඩර් එක ජනප්‍රිය වගේම මිලාධික ඖෂධයක් බීජ වලින් වගේම අතු වලින් උත්රෝපණය කරන්න පුළුවන් මේ ශාකය අපේ ගෙවතු වලත් ඉඳ හිටක දකින්න ලැබෙන්නේ වැඩි අවධානයක් නැතුව ඒ වුණත් සයිප්‍රසේ වැනි රටවල් වල සේද දලඹුවාගේ වාර්ෂික උත්සවයක් පවා පැවැත්වෙන්නේ වසර සිය ගණනක් ජීවත් වෙමින් මිනිස් පරිභෝජනයට අවශ්‍ය ගොඩක් දේවල් ලබා දෙන මල්බෙරි ගස මුල් කරගෙන අපිට දවසක පුළුවන් වුණොත් මේ වගේ වගාවන්ට යොමු වෙන්න දියුණු වෙන්න රට යන්න ඕනි කියලා හිතපු මිනිස්සුන්ට ස්වදේශීයව ගොඩක් දේ කරන්න පුළුවන් බව වැටහෙවි